කොහොමදවල් හැමෝටම හැමෝම හොඳින් ඉන්නවද කියලා බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම වෙනද වචන ටිකම කියලා ඔන්න මං කතාවට යනවා. ඊයේ දවසේ අපි කතා කරේ අපේ ලස්සනම ලස්සන රුසි අනුසුරන් ගැන කතා පොතේ 8 වන පරිච්ඡේදය. නීල කොබෙය. අද කතා කරන්න හදන්නේ අපේ ලස්සනම ලස්සන සුරංගනා කතා පොතේ 9 වන පරිච්ඡේදය. හංසය. මං කිව්වනේ අපේ පරිච්ඡේද 16ක් තියෙනවා කියලා. ඒ පරිච්ඡේද 16 9 වන පරිච්ඡේදය තමයි අපි අද කතා කරන්නේ. වැඩි වෙලා ගන්න නැතුව අපි අපේ සුරංගනා කතාවට යමු. 9 වන පරිච්ඡේදය. හංසය. එක මතික රටක ගමෙකුයි ගම මහගේ කෙනෙකුයි හිටියා. ඒගොල්ලන්ට දුවෙකුයි පුතෙකුයි හිටියා. දුවේ, අපි ගොවිතැන් වැඩට යනවා. නුඹ මල්ලි බලාගනි. ගෙවත්තෙන් එළියට යන්න එපා. අපි නුඹට ඔළුවෙන් බදින ලේන්සුවක් ගෙනත් දෙන්න අම්මා කිව්වා. අම්මයි තාත්තයි වැඩට ගියා. දුව මල්ලි ජනේලේ ළඟ වාඩි කරවලා පාරට ගිහින් සෙල්ලම් කරා. මහපාරේ ඇවිද්දා. ඇයට මල්ලි ගැන අමතක වුණා. හංසේ වහසේ පියා බයන ගම පුංචි ළමයා දැකලා ඔහු ඩැහැගෙන පියා පත්තල වාඩි කරලා ගෙන ගියා. අක්ක සෙල්ලම් කරලා ගෙදර ආවා. මල්ලි නැහැ. වටපිට හැම තැනම හොයලා බැලුවා. මල්ලි හිටියේ නැහැ. ඈ මල්ලිට අඬ ගැහුවා. අඬ අඬ හැම තැනම හෙව්වා. මල්ලි ආවේ නැතිනම් අම්මයි තාත්තේමට දඬුවම් කරාවි කියලා මල්ලිට ඇහෙන්නට කෑ ගැහුවා. කොහේද මල්ලි? ඔහු එතන අහලකවත් හිටියේ නෑ. ඈ තන පිටියට දුවගෙන ගියා. හංසයා රැලක් පියාඹා කැලෑවෙන් එහාට යන හැටි යන්තම් ඈ දැක්කා. මගේ මල්ලි හංසයෝ ගෙනියනවා කියලා කල්පනා කරා. හංසයෝ පුංචි ළමයින් ගෙනියනවා කියන කතාවක් ගමේ පැතිරී තිබුණා. හංසයින් අල්ලන්නට ඈ දුවන්නට පටන් ගත්තා. ඔහොම දුවලා දුවලා යනකොට ඇයට ලිපක් හමුණා. ඈ ලිපට කතා කළා. අනේ අනේ මගේ මල්ලි හංසයෙන් ගෙනිච්චා. නුඹ දැක්කේ නැද්ද? නුඹ මගේ ලිපේ පුච්චපු රයි පිටිවලින් හදාපු රොටියක් කාපක්. එතකොට මම කියන්න හංසය පියාඹාගේ කොහෙටද කියලා. මට බෑ ඔය බාල පිටිවලින් හදාපු රොටි කන්න. අපේ ගෙදර තිරිඟු පිටිවලින් හදන රොටි පවා මම කන්නේ නැහැ. ලිප කතා නොකර හිටියා. ඈ තවත් දුර දුවගෙන ගිහිල්ලා ඇපල් ගහක් ළඟට ආවා. ඇපල් ගහ ඇපල් ගහ හංසයෝ පියාඹාගේ කොහෙටද කියලා කියන්න. මගේ ගහෙන් වල් ඇපල් ගෙඩියක් කාපන්. එතකොට උන්ගේ දිහා නුඹට පෙන්වන්න. අපේ ගෙවත්තේ තියෙන බොහොම රස ඇපල්. මම ඒව උනත් කන්නේ නැහැ. ඇපල් ගහ කතා නොකර හිටියා. ගෑනු ළමයා දුවන්නට පටන් ගත්තා. ඔහොම දුවලා දුවලා ගිහිල්ලා කිරි උතුරන ගඟක් ළඟට ආවා. ගඟ දෙපැත්තේ පැණි. කිරි ගඟ පැණි ඉවර කරුණාකර කියන්න හංසයෝ පියාඹාගේ කොහෙටද කියලා. කිරි පැණි කාපක්. එතකොට මම කියන්න. අපේ ගෙදර මුදෝපු කිරි තියෙනවා. ඒව උනත් මම කන්නේ නැහැ. ඇය කිව්වා. ගඟ කතා නොකර හිටියා. ආයෙමත් ඇය දුවන්නට පටන් ගත්තා. ඇය දැන් කැලෑ මැදින් දුවනවා. හිරු බහින්නට පටන් ගත්තා. හවස් වේගෙන එනවා. ගෙදර යන්න ඕනෑ කියලා ඇය කල්පනා කළා. කුකුල් කකුල් වලින් හිටගත්තු කුඩා ගෙයක් ඇය දුටුවා. ඒගේ එක් ජනේලයක් විතරයි තියෙන්නේ. ඒකේ තමා වටේටම කැරකෙනවා. ගේ ඇතුලේ බබයි කායක් ඉන්න ලොම් වලින් නූල් කටිනවා. ඈළඟ බංකුවක් උඩ ගෑනු ළමයාගේ මල්ලි වාඩි වෙලා රිදී පාට ඇපල් ගෙඩියක සෙල්ලම් කරනවා. ගෑනු ළමයාගෙට ඇතුළු වුණා විතරයි අයිබෝන් ඇච්චේ කියලා කිව්වා. අයිබෝන් කෙල්ලේ, නුඹ මොකටද මෙහි ආවේ? මම මේ මඩගොඩේ කැලෑවේ ඇවිදලා ඇඳුම් තෙමුණු හන්දා ඒවා වේලා ගන්ට ආවා. වාඩි වෙලා නූල් කටින්න පටන් ගනේ. බබයි කායා කියන නූල් කටින ඉද්ද ඇයට බාර දීලා යන්නට ගියා. ඈ නූල් කටිනවා. ලිප යටින් මීයෙක් කෙළියට ඇවිල්ලා ඇයට කතා කරා. කෙල්ලේ කෙල්ලේ, මට කැඳ පොඩ්ඩක් දීපන්, මම නුඹට උදව් කරන්න. ගෑනු ළමයා ඌට කැඳ ටිකක් දුන්නා. බබයි කායා කියන්න කියා වතුර උණු කරන්නට. ඈ නුඹ නාවලා ඊට පස්සේ නුඹව මරාගෙන කාලා නුඹගේ ඇට කටු උඩ නටාවේ. ඈ බොහොම බය වුණා. අඬන්නට පටන් ගත්තා. මීයා ඇයට මෙහෙම කිව්වා. නුඹ යකින්න එනකල් ඉන්න එපා. මල්ලිත් අරගෙන ඵලයක්. මං නුඹ වෙනුවෙන් නූල් කැටින්න. ගෑනු ළමයා මල්ලි වඩාගෙන පැන දෙව්වා. බබයි ගයකින්න ජනේලේ ළඟට ඇවිත් බලනවා, අහනවා. කෙල්ලේ නුඹ නූල් කටිනවද? මීයා ගෑනු ළමයා වගේ හීන් හඬින් මෙහෙම කියනවා. කටිනවා ආච්චියේ.
බබයි ගයකින් වතුර උණු කරලා කෙල්ලට අඬ ගහන්නට ගියා. ගෙදර කවුරුවත් හිටියේ නැහැ. බබයි ගයකින් කෑ ගහනවා. හංසෙයිනි, හංසෙයිනි, අක්කා මල්ලි ගෙනිච්චා. ඕන් අල්ලාගනිල්ලා, අල්ලාගනිල්ලා. අක්කා මල්ලි තරගෙන කිරිගඟ ළඟට ගියා. හංසයෝ ඇය අල්ලාගන්නට එන හැටි ඇය දැක්කා. කිරිගඟ, කිරිගඟ, මා හංගාපන්, නුඹ කිරි පැණි කාපන්. ඇය ඉක්මනට කිරි පැණි කෑවා. ගඟට ස්තුති කළා. කිරි ගඟ ඇය පැණි ඌරට යවල හැංගුවා. හංසය දැක්කේ නැහැ. උන් පියාඹා ගියා. අක්කා මල්ලිත් අරගෙන ආපහු දුවන්නට පටන් ගත්තා. හංසයෝ අක්කා මල්ලි හොයන්නට ආපහු පියාඹන්න පටන් ගත්තා. දැන් හංසයට අහුවේවි. මොනා කරන්නටද? විපතක් වෙන්නට පුළුවන්. ඇපල් ගහ ළඟම තියෙනවා. අනේ ඇපල් ගහ මා හංගන්ට. කාපම් මගේ ගහෙන් වල් ඇපල් ගෙඩියක්. ඇය විගහට වල් ඇපල් ගෙඩියක් කාලා ගහට ස්තුති කළා. ඇපල් ගහ අතුවලින් අක්කයි මල්ලි වැහුවා. හංසයෝ ඇය දැක්කේ නැහැ. උන් තවත් දුර පියාඹා ගියා. අක්කා මල්ලි වඩාගෙන ආපහු දුවනවා. ගෙදරට යන්නට තව ටික කරයි තියෙන්නේ. හංසයෝ ආපහු පියාඹා ඇවිත් ඇය දුටුවා. උන් ඇයට හොටින් යනලා මල්ලි උදුරා ගන්නට හදනවා. ඇය කොහොම හරි ලිප ළඟට දුවගෙන ගියා. ලිප, මා කොහොම හරි හංග ගන්න. මගේ ලිපේ පුච්චුපු රොටියක් කාපන්. ඇය රොටියක් කාලා ලිපට ස්තුති කළා. ඇය මල්ලිත් අරගෙන ලිප් බොක්කට වැදිලා හැංගුණා. හංසය වටේටම පියාඹලා ඇය හෙව්වා. උන් ඇය දැක්කේ නැහැ. පස්සේ බබයි ගායා කින්න ළඟට පියාඹා ගියා. ඇය ආයෙමත් ලිපට ස්තුති කළා. මල්ලිත් වඩාගෙන ගෙදර ගියා. ඊට පස්සේ තමයි අම්මයි තාත්තයි කුඹුරු වැඩ කරලා ගෙදර ආවේ. අද දවසේ කතාව මෙච්චරයි. කලිනත් අපිට මේ වගේ චූටි කතාවක් තිබ්බා නේද? මතකයිද ඔයාලට? මං හිතනවා මේ කතාවටත් අපේ කලින් කතාවලට වගේම ඔයාලා හැමෝම ආසවේ කියලා. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවතර ෂෙයාර් කරලා මේ චැනල් එක ගැන හැමෝටම කියලා හැමෝමත් එක්ක මේ දේවල් බෙදා හදාගන්න, යාළුවන්ට මේ දේවල් අහන්න දෙන්න අමතක කරන්න එපා. හැමෝම පරිස්සමට ඉන්න. අපි ඊළඟ කතාවේ හෙට හම්බෙමු.